අපි කියනවා දැන් අපට ඛණ්ඩ නැති වෙනවා කියලා. ඉතින් අපි ඉගෙන ගන්න අධ්‍යාපනයෙන් අපිව ඉංජිනේරු විෂය, දොස්තර විෂය මේ කියන ශේෂ්ඨ ටිකකට අපි කොටු කරනවා. අපිට උදේ පාන්දර අම්මට වදින්න, තාත්තට වදින්න, ඒගොල්ලොත් එක්ක ඉන්න එහෙම වඩමිටාවක් හදලා නැහැ. අම්මලගෙන් ඈත් වෙනවා, තාත්තලගෙන් ඈත් වෙනවා, බිරිඳගෙන් ඈත් වෙනවා, සැමියගෙන් ඈත් වෙනවා. සැමියට වඳින්නේ, සැමියට ගරු කරන්නේ කාන්තාව. අම්මා ඔහෙවත්, තාත්තා ඔහෙවත්, ළමයි ඔහෙවත්, මේ නැති කරලා තියෙන්නේ ඔබේ අධ්‍යාපනයේ ඔබේ කුසල්. ඔබ කුසල් නොවැඩෙන ක්‍රමයක ඉන්නේ. කුසල් අඩුවෙන්න අඩුවෙන්න ඛණ්ඩ නැති වෙනවා තමයි. එතකොට අධ්‍යාපනයෙන් කරලා තියෙන්නේ මනුස්සයෙක් කුසල් අඩු කරපු එක නෙමෙයි. නමුත් අපි ඉස්සර උදේ පාන්දර නැගිටලා උදල්ලා කරගෙන අම්මට තාත්තට දන ගහලා වැඳලා අම්මල තාත්තලගේ ආශිර්වාදය ලැබිලා බිරිඳ ආදරෙන් ඉවර දෙන බත්පත කාලා බිරිඳට ගරු කරලා බිරිඳ සැමියට දන ගහලා වැඳලා සැමියා කුඹුරට ගිහිල්ලා කුඹුර කොටන කාලයක් තිබුණා අපිට. ඒ කාලේ සැමියා කුඹුර කොටද්දී දවල් වෙන විට බිරිඳට දැනෙනවා ඔහුට දැන් බඩගිනි, මම කෑමේ කරගෙන යන්න ඕන කියලා. ඉස්සර අපේ සිංහල කාන්තාව කෑමේ ගුයාගෙන ඇඹුල ඇරගෙන සැමියව බලන්න ආදරෙන් යනවා. ගිහින් ඇඹුල බෙදනවා, බෙදලා හැමෝත් එක්කම බෙදා දාන කනවා. එදා මිනිස්සුන්ට කන්න නැති වුණ නැහැ.